ඉතින් ඔයාලා පැන 361 ස්ටෝරේජ් channel එකට හැමෝම පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ විශේෂ පුද්ගලයෙක් ඔයාලට හඳුන්වලා දෙන්න. ඔයාලා දන්නවා මේක මේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය දන්නවා ඇති. විසිතුරු ජලජ පැලෑටි කියලා කියන්නේ සෑහෙන ලොකු මාකට් එකක් තියෙන ලංකාවට අපිට හිතා ගන්නවත් බැරි විදේශ විනිමයක් ගෙන ශේෂ්ත්‍රයක්. විදේශ විනිමයක් ගෙන ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ දැන් අවුරුදු 40කටත් වඩා අත්දැකීම් තියෙන ඒ ශේෂ්ත්‍රයේ පුරෝගාමියෙක් ඒ ශේෂ්ත්‍රයේ නියුමයක් තමයි අපි අද ඔයාලා හමුවට අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්නවා රංජිත් ශාන්ත මහත්තයා. මේ රංජිත් මහත්තයා ගොඩක් සතුටුයි ඔයා මේ channel එකට සම්බන්ධ කරගන්න ලැබීම ගැන. ඉතින් ආයුබෝවන්. ආයුබෝවන්. මේ ඉතින් රංජිත් මහත්තයාගේ ගොවිපල සහ ඒ කියන්නේ ඒ plants එයා කරන වැඩ plants එයා අභිජනනය කරන තැන සහ එයාගේ ලොකු ඒරියාවක් තියෙනවා. දැන් කී දෙනෙක් විතර වැඩ කරනවද රංජිත් මහත්තයා? දැන් 6 දෙනෙක් විතර වැඩ කරනවා. 6 දෙනෙක් වැඩ කරනවානේ. ඉතින් 6-7 දෙනෙක් විතර මෙයා යටතේ ඒ වැඩ කරනවා. ඉතින් මෙයාම හදපු plants තියෙනවානේ. මෙයාම මේ අලුතෙන් හොයාගත්ත plants තියෙනවා. සහ මෙයාම අලුතෙන් හොයාගත්ත මාළු විශේෂත් ඉන්නවා. ඉතින් ඒ සියලු දේ ගැනම කතා කරන්න තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්නේ. මේ තැන location ටික සහ contact numbers ටික මම ඉස්සරහට දාන්නම්. ඊට කලින් අපි බලමු ශාන්ත මහත්තයාගේ රංජිත් මහත්තයාගේ තියෙන පැල මොනවද කියලා. හොඳයි. කියන්න දැන් පැල මොනවද තියෙන්නේ? තියනවානේ සාමාන්යයෙන් රුපියල් 10 15 ඉඳන් මට ආසාවක් තිබුණා මාළු 70 ගන්න හදන්න. ඔව්. එතකොට මට මතකයි මම 6 වසරේ. ඔව් 6 වසරේ තමයි මට මාළු ටැංකියක් ගෙනාවේ. ගෙනාපු ටැංකිය තාම තියෙනවා. ඒ ටැංකිය මම තව යාළුවෙකුත් එක්ක අරගෙන ආවිල්ලා. ඒක හිටියේ මට මතකයි ගෝල් බීස්ලා 3 දෙනයි. ගප්පි නම් හිටියා ටිකක් රෑනා. ඒ ටික මම සල්ලි දීලා අරගෙන ගෙදර ගෙනාවට පස්සේ මම කරපු වැඩේ තමයි වෙල් වල කැලෑවල් වල තියෙන පොඩි පොඩි plant වර්ග ගෙනල්ලා මේ ටැංකිය හිටවනවා. ඊට පස්සේ ඕක බර ටැංකිය මදි. ඊට පස්සේ මට තව ටැංකියක් හම්බුණා ගෙවල් ගෙක අතහැරලා දාපු කැඩිච්ච ටැංකියක්. ලොකු විශාල ටැංකියක්. මම ඒක ගෙදරට කෑලි දෙක wheel barrack එක දාගෙන ගෙනල්ලා ඊට පස්සේ තව බාස් කෙනෙක්ට කියලා ඒක හදාගත්ත හොඳ ලොකු වීදුරුවක් දාන. ඉතින් මට අවශ්‍ය වුණා මේ ටැංකිය ලස්සනට හදන්න. මට ඕනේ වුණේ දැන් අපි වෙල් වල ගියා යනකොට වෙලේ ඇලේ ලස්සනට පැල හැදිලා ඒවත් අස්සේ මාළු ඉන්නවා. ඒ විදිහම මට මේ ටැංකියට ගේන්න ඕනේ වුණා ඒ කාලෙත්. අර නැචරල්. ඔව් එතකොට දැන් මම පාසල් යන ගමන් තමයි මේකට නිරත වෙලා තියෙන්නේ. ඉතින් මම ඉස්කෝලේ යනකොටත් මම වෙල ආයින දිගේ තමයි මම ඉස්කෝලේට යන්නේ විතර දාවන මේ මාගමසේකරට යන්නේ. ඉතින් කිලෝමීටර් එකහමාරක් විතර මට වෙලේ ඇවිදින්න තියෙනවා. ඉතින් මේ ඇවිදින් යනකොට ඇල දිහා බලබලා ඇලේ මාළු අර ගස් අස්සේ ඉන්නවා දැක දැක තමයි යන්නේ. ඉතින් මගේ ටැංකියටත් මට අවශ්‍ය වුණා ඒ වගේ පරිසරයක් හදන්න. ඉතින් මේ එතකොට ඒ ටැංකිය දැන් මං 8 වසර 9 වසර වගේ වෙනකොට මං කරපු වැඩේ මේ ටැංකියේ වැලි ගෙනත් දාලා ඇලෙන් වැලි ගෙනත් දාලා අර ඇලේ තියෙන පැල වර්ග හිටවල කිකටිය එතකොට ඔය මොනවාද මේ දියහවරිය කියන ඔය වගේ ගස් වර්ග දාලා බලනවා මේකේ මාළුන්ට කොයි වගේ හොඳයිද කියලා. ඉතින් මම දැක්ක දෙයක් තමයි මාළු හොඳට බෝ වෙනවා මාළු ලස්සනට ඉන්නවා අර මාළු අර කෘතිම ටැංකියක ඉන්නවට වඩා ටිකක් මාළු හරි මේ ඇක්ටිව් එකේ ඉන්නවා කියලා පේනවා. ආයි මාළුව දිහා බලන් ඉන්නකොට මාළු හරි විනෝදයෙන් ඉන්නවා කියන එක අපිට පේවුණ නිසා මම ඒක ටික ටික දියුණු කරා. ඉතින් මම ඊට පස්සේ ඔය ට්‍රිප් එකක් ගියාත් කොහේ හරි ගමනක් ගියත් ඇලවල් වල තියෙන මොන ගස්ද මොන මාළුද ඉන්නේ කියන එක බලලා හොයාගෙන යල කෑල්ල මුල් කෑල්ලක් හරි ගෙනල්ලා ටැංකිය වවන්න උත්සාහ කරනවා. එහෙම ඉන්න අතරේ මම මගේ පැල කලෙක්ෂන් එකතු වුණා. එක එක ඇක්වේරියම් වලින් චූටි චූටි පැලේ ගේනවා. සමහර ඒ කාලේ මුදල් නැති නිසා තියෙනවා ඇක්වේරියම් වල පැල. ඔව් ඒ කාලේ ගොඩක් වල ඇක්වේරියම් වල තිබුණේ මේ මොනවාද හයිඩ්‍රිල්ලායි මොනවාද වැලිසෙනේරියයි කැබොම්බා. ඒ ටික තිබුණා. හයිඩ්‍රිල්ලා වැලිසෙනේරියා කැබොම්බා කියන වර්ග ටික තිබුණා. ඔය ඉතින් එක ගහ දෙක ගෙනාවා. ඒවා තමයි මේ පිටරටින් ආව ප්ලාන්ට් වලට තිබුණේ. ඊට පස්සේ මම ගඩක් වැඩේ මේ ලංකාවේ අර දේශීය වශයෙන් තියෙන ක්‍රිප්ටෝ කෙකටිය කෙටල වගේ වර්ග එක එක පැලේ පැලේ ගනනලා ටැංකිය වලට අත්ත දා බලනවා හදන්න පුළුවන්ද නැද්ද කියලා. දැන් ඔයක මගේ ලොකු පැල කලෙක්ෂන් එකක් තියාගෙන යනකොට මට අවස්ථාවක් හම්බුණා 2005 මිනිස්සුරු එක්සිබිෂන් එකට යන්න 2005. එතකොට මේ 2005 මිනිස්සුරු මේ ප්‍රදර්ශනයට මම ගියාම
mata dekka aquarium keepeka me pala pradarshane karana. Eka hebai api gawa nathi godak durlaba pala warga thibena. Thing etanne mang miladi ganna usaha karapuwama mata labitcha de thamai egola kiyana api me pala vikunanne neha. එතකොට මම අහපු ප්‍රශ්නේ තමයි ඇයි ඔයගොල්ලෝ මේ ප්‍රදර්ශනයකට ඉදිරිපත් වෙන්නේ මේ පැල අපිට විකුණන්න නැත්තේ කියලා. ඒක එහෙම කියන්න හේතුව තමයි මම පැල වලට ගොඩක් කැමතියි. මේ වෙනකොට මගේ විනෝදාංශයක් බවට පෙරලිලා තිබුණා. මම මේ පැල වලට ගොඩක් කැමතියි. ඉතින් මට අවශ්‍ය උනේ මාගව නැති පැල වර්ග මගේ ටැංකියට ගේන්න. එතකොට තිබුණු ඒ ඒතයග ඒගොල්ලෝ පැල දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන එකම දේ තමයි ඒගොල්ලෝ ප්‍රදර්ශනය හරහා ඒගොල්ලෝ ටාගට් කරන්නේ එස්පෝටර්ස්ලා. ඒ කියන්නේ විශේෂයෙන් මේ මේ විදේශගත ගැනුම් කරුව තමයි මේකෙන් ඒගොල්ලන් මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒගොල්ල කිව්ව හැම. ඊට පස්සේ මට අවස්ථාව මං මාත් එක්ක ගිය මගේ මිත්‍රයෙක් කිව්වා ඔයා ඊළඟ අවුරුද්දේ ඔයාගේ තියෙන පැල ටික මේ එක්සිබිෂන් එකට දාන්න හොඳ ඉල්ලුමක් එයි කියලා. ඒක මට මතකයි 2000 ඊට පස්සේ 2005 එක්සිබිෂන් එකට ගිහිල්ලා මට ඒ අත්දැකීමත් එක්ක මං 2006 මිනිස්සුදුරු මේ ජාතික වැඩසටහනට මම සහභාගී වුණා. බොහොම දුබල ටැංක් කැඩිච්ච බිඳිච්ච ටැංකි ටිකක් අරගෙන ඒවත් ඒක අරගෙන ගිහිල්ලා මගේ තිබිච්ච මේ මං එකතු කළ තිබිච්ච පැල ටික මම ප්‍රදර්ශනය කරා. එදා එදා තමයි මට තේරුනේ ලංකාවේ මොනතරම් ඉල්ලුමක් තියෙනවද. ඒ කියන්නේ ඇක්වටික් ප්ලාන්ට් වලට මාළුන්ට තියෙන ඉල්ලුම තිබුණා. නමුත් ඇක්වටික් ප්ලාන්ට් වලට මොනතරම් ඉල්ලුමක් තියෙනවද කියන එක මට එදා තේරුණා. මොකද මම මේ ඉදිරිපත් කරපු ඉදිරිගත් කියන ගොඩ දෙනෙක් ඇවිල්ලා මාත් එක්ක සම්බන්ධ වුණා. මගේ නම්බර්ස් ගන්නවා අපේ සමාජයට එක වෙලාව සමහර වෙලාවට අපේ ස්ටෝල් එකට කාටවත් එන්න බැරි තත්ත්වයටපත් වුණා. සෙනග පිරීලා දැන් ඒක සාමාන්‍යයෙන් මේ මිනිසුදුරු වල ගොඩක් සෙනග එනවා. නමුත් අපේ ස්ටෝල් එකෙන් සෙනග යන්නේ නැහැ. දැන් මෙතන අපිට ගොඩක් ප්‍රශ්නයක් වුණා. සමහර අය එන්නේ නැහැ. එන්න විදිහක් නැහැ. සමහර අය ගිහිල්ලා නම්බර්ස් අරන් ගිහිල්ලා කෝල් කරනවා අපිට ඔයාගේ ස්ටෝල් එකට ඇතුළටවත් එන්න බෑ. මේ අපිට ඔයාගේ පැල බලන්න ඕනේ ගන්න ඕනේ කියලා ආවා. මං මේ එක්සිබිෂන් එකෙන් දැක්ක දේ තමයි දවස් 3ක් එක්සිබිෂන් එක තිබුණා. මට එක්සිබිෂන් එකේට ගෙනිච්ච පැල මට ආපහු ගේන්න බෑ. ගේන්න තිබුණේ නෑ. ඒ තරම් ඉල්ලුම වැඩි. එතන තිබුණු ස්ටෝල් මට මතක හැටියට 100 ගාණක් 120 ගාණක් හරි 170 ගාණක් හරි ස්ටෝල් තිබුණා. එතකොට මේ මං හිටපු ස්ටෝල් එක තමයි 31 ස්ටෝල් එක. හැබැයි අනිත් හැම ස්ටෝල් එකකින්ම මගේ පැල මිලදී ගත්ත ඇක්වේරියම්ස්. එතකොට ඒකත් එක්ක මට තේරුණා ඇක්වේරියම් වලට මේක මොනතරම් අවශ්‍යද. ඒ වගේම ලංකාවේ සමහර ජනතාව අතර මේකට මොනතරම් ආසාව තියෙන අය ඉන්නවද කියන එක. ඒකත් එක්ක මම ජාතික වශයෙන් එක ඒ මිනිසුතුරු 2006 ජාතික වශයෙන්ම මාව ප්‍රසිද්ධියටපත් වුණා. ඒ වගේම මට පුළුවන් වුණා ඒ තලයට එන්න. ඉතින් ඒකෙන් ආපු ගමන තමයි මේ. ඊට පස්සේ හැම මේ මිනිසුතුරු එක්සිබිෂන් එකකටම මම දානවා. එතකොට මට සමහර අවස්ථාවල මට හොඳ ප්ලේස් හම්බෙලා තියෙනවා. මාළුන්ගේ හොඳ පළවෙනි තැන හම්බෙලා තියෙනවා නිව් වැරයිටිස් වලට. ප්ලාන්ට් වලට හම්බෙලා තියෙනවා. ඒ වගේ අපිට මේවා සහතික හම්බෙලා තියෙනවා. මේ ප්ලේස් හම්බෙලා තියෙනවා. ඉතින් මේ ඒ හරහා මේක මම දිනු කරගෙන යනවා. එතකොට අපි කලින් කිව්වනේ පැලවල ගණන් කොහොමද කියලා. පැලවල සාමාන්‍යයෙන් පොඩි ගානක ඉඳන් සෑන්ඩ් ලොක් ගණන් වලට පැල තියෙනවා. ඒක රංජිත් මහත්තයා ගා තියෙන පැල මොනවද කියලා අපිට පොඩ්ඩක් පින්නන්න කොහොමද ගණන් කොහමද ඔයා හදපු පැල ටික විශේෂයෙන් පින්නන්න. ඔව්. ඒ ටිකත් එක්ක අපි පොඩ්ඩක් රවුමක් යම් බලන්න. දැන් අපි බලමු. දැන් මේ මම මේ තියෙන විදිහට පෙන්වන්න. මේ වල ගණන් එක එක අපි හැම එකම කියන්න ඕනේ සාමාන්‍යයෙන් ඕඩර් රේටම දාලා නැහැ. දැන් මෙතන මේ යට තියෙන පැල ගත්තාම මේ ඔක්කොම දේශීය පැල වර්ග ටිකක් තියෙන්නේ. හා මේ ලංකාවේ හැදෙන. ඔව් ලංකාවේ හැදෙන මේවා ඇවිල්ලා ක්‍රිප්ටෝ කරයින් ලංකාවේ නම නම් ඇවිල්ලා ඇතුඩියම් කියලා කියන්නේ. ඇතුඩියන් වැරයිටිස් ගොඩාක් තියෙනවා. ඔවල ඔය තියෙන ඒවා ඔක්කොම මේ ඇතුඩියම් වර්ග දිගටම තියෙනවා. මේ එතකොට මේවා මේ ගොඩාක් හොඳ මේ ජලජ ශාකයක් මේ විශේෂයෙන්ම ලෝ ලයිට් ටැංක් වලට එතකොට ඒ ගන්න පැල සාමාන්‍ය මේවල නම් බංච් එකක් රුපියල් 250ක් අතර. ඒ කියන්නේ අතු පැල 3ක් 4ක් වගේ තියෙන එකක් 250 තමයි දැන් අද කාලේ යන්නේ ප්‍රයිස් එක. එතකොට දැන් මෙතන තියෙනවා මේ කාපටින් ප්ලාන්ට් මේවා. මේ අපි මේ කපලා විකුණන්නේ කෑලි කෑලි අවශ්‍යතාවයට. මේක ඇවිල්ලා මේ මික්‍රතෙමොන් මොන්ටේ කාලෝ. මේක ටැංකියක ඉස්සරහ පසුබිම සකස් කරන්න ගන්න කාපටින් එකක්. ඒක ප්‍රසිද්ධ ප්ලාන්ට් එකක්. ඔව් ප්‍රසිද්ධ ප්ලාන්ට් එකක්. එතකොට ඒක තමයි ඒ වැරයිටිස් ටික තමයි මෙතන තියෙන්නේ. ඒ වගේ තියෙනවා. මේ මෙතන තියෙනවා මේක නම් ඇවිල්ලා මේ සැගටාරියා කියන එක.
මේකත් ඇවිල්ලා මිඩ් ප්ලාන්ට් එකක් ටැංකියේ මැද පරිසරයට සකස් කරන එකක් මේ මෙතන තියෙන මේ මික්‍ර තෙමන් මොන්ටේ කාලෝ එකේ කුඩා එක මේ මේක මේක අර කියුබා කියන එක මේ කියුබා කියන එක HC කියලා කියනවා ඒක තමයි මේ තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩි කැලක් 500ක් ඔව් මේක පොඩි කැලක් කියන්නේ අඟල් 3යි 3 වගේ කැලක් 500ක් වගේ වෙනවා මේ මොන්ටේ කාලෝ එක වෙනවා 500ක් ඒතකොට ඒ වගේ ප්ලාන්ට් ටිකක් තමයි තියෙන්නේ මෙතන තියෙනවා ටෙනියුලස් කියන එක ඔව් මේ මේක මේක වෙලා ටෙනියුලස් කියන එක ඒක ඉක්නිඩෝරස් ටෙනියුලස් කියලා වැරයිටිස් එක මේක නම් මේ අත් මේ කියන්නේ ප්ලාන්ට් ගෲප් එකක් විකුණන්නේ කියන්නේ ක්ලම්ප් එකක් වගේ සාමාන්‍යයෙන් 500ට විතර යන්නේ පැල ඔව් පැල 50ක විතර වගේ එකක් ඔව් ඒ අරක නේද මේ තියෙන්නේ ඔව් මේ ඇවිල්ලා තියෙනවා මෙතන ඇවිල්ලා අල්තෙනන්තරා මේක ඇවිල්ලා අල්තෙනන්තරා එකක් මෙතන ඇවිල්ලා මේ තියෙනවා ඇවිල්ලා මේ අම්මානියා ග්ලැසිකා ග්ලැසිස්කා කියන එක එතකොට මේක මේ ඇවිල්ලා මේක ලුඩ්විජියා එක මේ ලුඩ්විජියා පෙරුවෙන්සි කියන එක මේ අල්තෙනන්තරා බෙට්සිකිනා ලස්සනයි නමනේ බෙට්සිකිනා මොකද හලවත් නැති නම් තියෙනවා බෙට්සිකිනා කියන එක මට මේ හිටවම් මාර ලස්සනයි මේ මේ එළිය තියෙන විදිහ නෙවෙයි අතුලට ගියාම ටැංකි අතුලට ගියාම වෙනස් වෙනවා ඔව් වෙනස් වෙනවා ගොඩක් විදිහටනේ වෙනස් වෙන වර්ග තියෙනවා මේ ඉතින් අල්තෙනන්තරා ග්‍රීන් එක කොළ පාට එකක් මේක සාමාන්‍යයෙන් AR කියලා කියන්නේ එකක් අන්ත අල් මට කියවෙන්න නැහැ ඔව් AR කියන්නේ අල්තෙනන්තරා අල්තෙනන්තරා කියන එකනේ ඔව් අල්තෙනන්තරා මිනි එකක් තියෙනවානේ අල්තෙනන්තරා මිනි තියෙනවා එක එක වැරයිටිස් තියෙනවා මේ අල්තෙනන්තරා සුපර් රෙඩ් එක මේක හා හා මේ වට CO2 ලයිට්නින් හොඳ මට්ටමක තියෙනවා ඔව් රෙඩ් ඔව් රෙඩ් ප්ලාන්ට්ස් වලනේ ඔව් රයිට් අපි යන්නේ මේ අනුබියස් ටික බලන්න ඔව් අනුබියස් ටික මෙතන මෙතන බෝල් බිටියස් කියන එක ඔව් මිනි බෝල් බිටියස් කියන එක මේක නේද මේක දැන් කොහොමද ගණන් වෙන්නේ නැන්නේ මන්නේ? ඔව් ඒක නම් ඇවිල්ලා සාමාන්‍ය පොඩි ක්ලම්ප් එකක් රුපියල් 750 වගේ කියන්නේ පැල පැල දෙකක් තුනක් විතර වගේ ප්‍රමාණයක් ඔව් එනවා. මෙතන තියෙනවා මේ ඇනුබියස් ටික තියෙනවා. මේව නම් ඇවිල්ලා ඇනුබියස් මේ 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 මිනි නාන එක. සාමාන්‍ය මිනි ඇනුබියස් මිනි නාන කියන එකයි පෙටිට් කියන එකයි දෙකක් නේද? දෙකක් දෙකක්. පෙටිට් එක මීටත් වඩා කුඩායි. මේක මේ මේක තමයි මිනි නාන එක. ඔව් සාමාන්‍ය මේ වගේ පැලයක් 500ක් වගේ වෙනවා. මේ තියෙන ඇවිල්ලා මේ ඇවිල්ලා බ්ලුසි පැලන්ඩ්‍රා. ඉතින් ලංකාවේ අද මාකට් එකේ ඉහෙළම තියෙන පැල වර්ග ටිකක් තමයි. බෝනියෝ දූපත්තල හැදෙන්නේ නේ මේක? බෝනියෝ වල හැදෙන එක. මෙහෙ කියන්නේ මොනවද මේ? බෝනියෝ ඉන්දුනීසියාවේ. ඉන්දුනීසියන්. ඔව් ඉන්දුනීසියන් දූපත්තල තමයි හැදෙන්නේ. මේ මේකත් මිනි එකක්ද මේක? ඔව් ඒ එක 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 වැරයිටිස් ඒගොල්ලන්ගේ. ඔව්. ඒවල තියෙනවා සමහර චූටි පැල සමහර සාමාන්‍ය රුපියල් 1000ක විතර දැන් 1500ට විතර යනවා ඔව් තනි පැල මේ වගේ ප්ලාන්ට් එකක් මේ වගේ ප්ලාන්ට් එකක් 1500ට විතර යන්නේ සමහර එක එක සයිසස් සමහර මේ වගේ එකක් 750ට ඒ වගේත් යන තැන් තියෙනවා මේවා තාම ලංකාවට රටින් එන්නේ ඉතින් ගොඩක් මේක අර ගොඩක් මිල වැඩි වෙන්නේ ප්ලාන්ට් එක දුර්ලභයි වවන්න අමාරුයි හැදෙන එකක් ඔව් ලංකාව තියෙන වගේ ගෙනිච්ච ඒවා සෑහෙනවිලා දැන් හා 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 මේ සෙට් එක ද මේ තියෙනවා එතකොට මේක ඇවිල්ලා ඇවිල්ලා මේ ඇනුබියස් গোল্ডන් එක গোল্ডන් නාන කියලා කියනවා ඒක මේක මේ තියෙන මේක ඇවිල්ලා ඇනුබියස් මං කිව්වේ මොකද මේ බටර්ෆ්ලයි කියන එක මේක ඇර බටර්ෆ්ලයි කියලා එකේ කියන්නේ මෙන්න මෙන්න මේ මේ වගේ මේ රැලි ඉරිදී තියෙනවානේ රැලි වගේ යන හින්දානේ කොලේ පොඩ රවුම් ඒකයි මේ ආය ඇනුබියස් ඇවිල්ලා මිනි නාන සෙට් එකක් තියෙනවා මේක ඇනුබියස් කොෆෝලෝලියනේ මේ 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 මේවා එක කොෆෝලෝලියනේ මේ ඔක ඇවිල්ලා ඇනුබියස් මේ මේ බ්‍රෝඩ් ලීෆ් එක කොෆෝලිය අර පැත්තේ බලන්න අර පැත්තේ තියෙනවා එතකොට අර අර මේ ඔයා කිව්ව සීඩ්ස් කතාව පොඩ්ඩක් කියන්නකෝ ඇනුබියස් වල නේද ඇනුබියස් වල අපිට දැන් ලංකාවේ ඇනුබියස් වල සීඩ් ගන්න වැඩි සීඩ් ගන්න එක කම කරලා තියෙන්නේ මම තමයි දැන් ඒක මේ කියන්නේ ලංකාවේ ඇනුබියස් බෝකරේ බෝ කරන්නේ ටිෂු කල්චර් මාධ්‍යයෙන්. ඒ කියන්නේ පටක රෝපණය කරන ක්‍රමෙන් තමයි ඇනුබියස් හදන්නේ. හැබැයි දැන් ඇනුබියස් දැන් මගේ අත්දැකීම තමයි ඇනුබියස් වල මල් එනවා. මේ මල් පරාගණය වෙන්නේ නැහැ ස්වභාවිකව බාධකයක් තියෙනවා. ඒ බාධාව ඉවත් කරලා මම පරාගණය කරනවා. ස්වභාවිකව පරාගණය කරලා පළවෙනි බීජ ගත්තා දැන් මේ මීට අවුරුදු 5කට උඩදී. ඒ බීජ අරගෙන වගා කරපු පැල තියෙනවා මාගාව.
Itu pasti dia mama tiga teman ada yang lebih hasil gano, dan tisu kalce karena roda mang seed doling gudak gano. Emang kerap langka ya paling ini ya sah, mama itu loket itu aksinya. Loket mama dengan awur tuh paha kita udah di mama internet ke search kalau belu yang lebih hasil gano puluhan dekira. Muka tuh mage seed dina kota, mage seed mata bumi mana itu namanya loko malakian nisa anturia bagi malakian nisa mata puluhan itu namanya ke seed gano kramyak tino dekira balan. Di mama belu internet ke, internet ke, karena wisternya. Istirahat nih, nubia small flower, kira kayak uang flower ya kayaknya wah, hebat ya ke paragane, bela malak, gedi, atau tiennya kak nih, itu kalo dengan awal itu paha kita kali, itu pasnya mama, ini dewas selama atthada belua, balapu hamu palebini, pariksaan es artha keuna, itu pasnya seed dawa, seed pelabuna, itu pasnya mama di gatama ikat kara, palebini awat ini godak seed, pelabu ada benar sak nih, ada kan? Boho dulu ata same, kayaknya mau pada plant ke ma, ata මේ වලින් මද ප්ලාන්ට් එකේ පළ තමයි එන්නේ නමුත් මට හිතෙනවා මේක මේ අපි මගේ මද ප්ලාන්ට් වෙන වෙනම තියෙන නිසා ඒ මද ප්ලාන්ට් එකමයි එන්නේ හැබැයි ඒකෙන් පළමයි එන්නේ හැබැයි මට දැන් හිතෙනවා මේක මුහුණ කරලා කරන්න පුළුවන් ඒකයි මොකද ඒකේ මේක හයිබ්‍රිඩ් වර්ග හදන්න පුළුවන් ඔව් දැන් දැන්ට මම පරීක්ෂණයක් කරලා තියෙනවා නංග අහලා තියෙනවා මෙතන වැරයිටිස් දෙකක් කලවම් කරලා ඒකේ ඇට ඇවිල්ලා තියෙනවා හැබැයි ඉතින් ඒක මට බලන්න ඕනේ ඇට මේ අර සෑහන කාලයක් යනවා ඔක පැල කරපුවාම තමයි බලන්න ඕනේ මේකේ වැරයිටිස් වෙනස් වෙලාද කියලා. ඔව්. සතින් ඒකට පුළුවන් නම් ඒවා ඉදිරි પરම්පරාවට අරන් යන්න වැඩි පිළිවෙලක් තියෙනවා අපි වයිසරට කතා කරමුනේ. දැන් ඒක මම කරගෙන යනවා. දැන් මොකද මේ දැනට මම දැන් try කරනවා කොෆි වෝලියා සීඩ් ගන්න. ඒක ගොඩක් මාකට් එකේ ඉහළ එකක් තියෙන නිසා. දැනට ඔයගලන්ට මෙහි බලන්න පුළුවන් ඇනුබියා සීඩ් උත් ඇවිල්ලා තියෙනවා මේවල. මේ ඇවිල්ලා කන්ජෙන්සිස් ඇනුබියාස් කන්ජෙන්සිස් එක. මම මේ දින මගේ ගහලා එම තියෙනවා මේ වැරයිටිස් වල නම් ගහලා මේ ඒ තියෙන්නේ ඔයවිල්ලා මගේ මගේ පරීක්ෂණේ මේවා වර්තාවය ඒවට දානවා මම සංකේත දාගෙන තියෙන්නේ මේ තියෙන සීඩ් එකක් අර මේක තියනවා නේ සාමාන්‍ය ඔය වගේ සීඩ් එකක් ඔය ලංකාවේ ඔය දකින්නම හම්බෙනවා ඔය පළවෙනි වතාවටම ඔව් මාසේ වීඩියෝස් එකකින් දකින්න හම්බෙන්නේ නැහැ නැත්තම් ඔය එනත් එකක් තියෙනවා ඔව් කීපයක් තියෙනවා ඇවිල්ලා ඔව් නෑ ගොඩක් තියෙනවා මේකේ මම මේ දැන් අරගෙන තියෙනවා අරකෙම අරටි කේ නැද්ද අතන තියෙන කොපි පොලිය එක බලන්න යා නේ ආ මේ පැත්තෙන් පුරානේ ඔව් පොතන බටයක් තියෙනවා හා මේ තියෙන්නේ කොපි පොලිය එක එනි බියස් කොපි පොලිය කියන එක මේ තියෙන මේක මේ වර්ග ටික දැන් ඒ කොෆි වලට දැන් සාමාන්‍යයෙන් කීයක් විතරද සාමාන්‍යයෙන් මේකේ මේ පොඩි පැලයක් මෙන්න මේ සයිස් සාමාන්‍ය මේ 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 වගේ පැලයක් 4500 6000 ඒ වගේ අතර යනවා ඔව් 4500 අතර යනවා එතකොට දැන් පැල එක්ස්පෝට් කරන වෙලේ මොකද වෙන්නේ ඔබතුමා ඔය එක්ස්පෝට් ටින් දැන් පැල එක්ස්පෝට් එකට යනවා ගොඩක් දැන් අපි සමහර අපෙන් ඉල්ලපුවාම අපි දෙනවා කෙලින්ම අපි යවන්නේ නැහැ අපි ඉල්ලපුවාම දෙනවා මං දැන් ඉදිරි කාලේ හදාගන්න ඉන්නවා මොකද මම මේකට මහන්සි වුණේ නැහැ ලෝකල් මාකට් එකේ ගොඩ දෙනකොට මං පැල දෙන නිසා මොකද ස්පෝට් ප්ලාන් මම මේ ශේෂ්ඨට මං ආවේ ස්පෝට් කරන එක ලංකාවේ දැන් අවුරුදු 80කට වඩා ඉඳන් ලංකාවේ ප්ලාන්ට් ස්පෝට් කරනවා එතකොට ඒගොල්ලන්ට තියෙන දේ තමයි ඒගොල්ල ලංකාවේ වෙළඳපොළට පැල දෙන්නේ නැහැ. ඒගොල්ල ස්පෝට් ප්ලාන්ට් ස්පෝට් එකට දෙනවා. ඔව් ස්පෝට් එකට දෙනවා. හැබැයි ඉතින් එතෙන්දී මට මම එක්සිබිෂන් එකේදී මගේ අභියෝගයත් ලෝකල් පැල දෙන්න. ඒ කියන්නේ මගේ එක්සිබිෂන් එකට ගිහිල්ලා මම මං කියන්නේ 2006 2005 මිනිස්සු දරේ ගියාම මට ප්ලාන්ට් ගන්න බැරි වුණා කියලා. ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ මූලිකත්වය දෙන්නේ ඒගොල්ල මේ පැල රට යවන අයට විතරයි. පැල රට යවන්න විතරයි. ඒතකොට ලෝකල් ඒගොල්ල විකුණන්නේ නැහැ. ලංකාව ඇතුලේ විකුණන්නේ නැහැ. ඒතකොට මම එක්සිබිෂන් එකට ඇතුළු වුණේ ලංකාවේ වෙළඳපොළ ටච් කරන්න. ඒතකොට ඒකෙන් හින්දා තමයි ලංකාවේ අද වෙළඳපොළට ගොඩාක් පැලැටි පැල වැරයිටිස් ඇතුළු වුණේ. දැන් මේවා සමහර දේවල් වෙනතන් වල නැති පැලත් මෙතන තියෙනවා. ඔව් වෙනද වෙනද. තියෙන එකම පැලේ මෙතන තියෙන තැන් ඒවත් තියෙනවා. ඔව් එහෙමත් තියෙනවා. එතකොට දැන් එතකොට මට මගේ මම බම බැලුවේ ලංකා වෙළඳපොළට මේ නිෂ්පාදන දෙන්න. එතකොට මගේ ව්‍යාපාරයේ තියෙන අරමුණ. ඔව් ඔව්. ඒ අරමුණේ ප්‍රධානම එක ලංකා වෙළඳපොළට දෙන්න. දැන් ඒකේ දැන් මම ලංකා වෙළඳපොළ දෙන එක මම තාම 120ක් අතර වගේ දෙන්නේ. එතකොට මට ඕනේ මේක 120 අඩුම ගානේ 190ක්වත් 80ක්වත් කරන්න ඕනේ. ඊට පස්සේ මට මේ පිටරටට ලෝක වෙළඳපොළ දෙන්න පුළුවන්. ඒ මගේ මොකද මම එක්සිබිෂන් එකෙත් මම ඇතුළු වුණේ
exhibition ni kehidi mama gie mata pelai ikut ukara kan mama illa buham ego lo rata yawa no itu kura rata yawa na sports lah inno orang tara itu kura sports lah hiti ada langka beri nanti pola mama pelai ag mila di gan dene muka ego lo eva rahasi kata bah tiaga na ego langke pelai me langka beri tule bikunan nanti nisa itu kura mage itu kura aramuna bina selane hebei deng sports lah illuat mama pelai dino oh itu ek hindai eva gie matama langka beri sports lah pelai rata yawa loka beli nanti pola illu mat tek kagatta hama bohong adu pramanya kapi langka beri pelai dene ini saat orang mah kene kuda me beli nanti loka beli nanti lekian loka itu illu mata badu hadan na me mama ida dienno api kauru teka sampurna kallane di mama si ya tebisa lokal dienno kuda tapi itu nasi ya tebisa lokal market tekrat ma si ya itu ada sport market teke kuda illu mati iddi apa ya dasama me ekak netang siapa dasar makanan dini, loka bilang apa latte kata, kami ini ikut ti histen aja no, yang ini pernah pelajar kita mah ini, villa ini anubia seed dwelling araga tu, pelajar ini which ini conjunction seed tika, oh ek seed karal deh ke pelajar ya, itu kita misalnya permainan kena, ini mereka rata dah balal nih, kau rut, ini apa itu awasta villa villa tu yang mereka keran, ada yang urdu oh, paha kata kaling ini tentang mereka patang katte seed dulu. Ini membalap itu orang itu warga stikat keran. Dan tak mini nana hariano seed dega hariano mini nana kan nana yang gil hari gila dia no. Kencing seed negari dia gila itu hari gila dia no. Tapi ilang kita membalap no kopi polia itu kota golden nana ini variasi stikat. Try kalau balap. Oh. Tapi membalap mohon perbeda mohon kalau dalat dia memalut. Pa, okay. So, kita meter nanti ini varieties cama. Mee farm mee kegudak mee hari mee keti ini seed arga tamai dalat ini. Oh, meter nanti nama yang terpelai. Oh, ini seed dek, villa legen endra seed dek, legen endra water sek seed dalat ini. Meti ini meter nana plant tekak mee ke villa, khususnya pelai aku ke langka awi warga aku ke ridi ketlagi lagi no. Okay, scientific name mereka Legnenra twice. Kini ni ka? Tukar kita meet meka me Legnenra dengan alutin nama dem meka Legnenra wayam kila dalat iya no? Nama dalat iya no? Nama tibun ini sel lah okat. Dekam me langka aje. Me langka aje. Ini kau kah leveling ho ya agan me makar agat tu ya ba? Apa permainan? Apa waktu? Apa plant? Plant oku mati ya nama? Percaya? Kian percaya siya keter plant tino. Plant. Oh siya keter tu ada ready. Ata nanti satu hati nama. Ata nih oh siya ke percaya siya keter tanikar plant tino. Aquatic plant oh. Ani tega apa gudak tienni me sangrakshen ekar agen nama varieties warga tiga. Eke nih samaharlar wandebe nih sama ya bagi Podi, oleh keke varieties ke varieties ke dah la. Sangkrakshen ekaragan ya no, ada ngawa. Mau sah kerja tiagan ya no. Awasnya baca gamam, mereka develop kerana puluang itu kota. Ini mehenar. Mana? Mahalu kaya. Mereka villa masya ahar, hadan machine nekak. Lagi di patangga. Oh, lagi di patangga. Teh, abida high protein kaya warga tiga hadan. Kami biasanya mukoil ata. Ia awasnya kaya tiga, tamai hadan ni. Dia apa yoke kaya. Ada hadan dia ni agama. Yang hadan patangan hadan ni. Oh. Make bake kerana dah ni kan? Kamu make bake kerana dah ni. Make bake kerana. Oh, make kata mai mimi. Bila parang parik keporan. Oh, pang, banis, dia pucat na pulua. Mereka dah nak tapi tewat kerana. Itulah mereka kohed mereka. Mereka dah darah dah ni. Itulah dah ni. Atau dah ni, darah dah ni. Macam tu. Oh. Ami mereka itulah darah dah ni bukan. Oh, ikan darah dah lah sih ni. Darah darah ini kalau itu asy. Oh, nanti break kerana na pulua. Pang itu nak kau. Hadir lagi ni. Pisa yang kita teh dua. Oh, pisa itu ada dan barat tu kayak teh dua. Oh, hai, kade kan dan eh, apa kipisa? Oh, ni darah orang pisa kelekan ni. Oh, oh. Mereka nak tulis orang kat mana kali? So, meti ni me plant ni kan mama hadir pika, me kaya villa. Meti ni me villa me makadam me ikan ada orang
red plane meka cross karala hadapu ekak me plant ekak oka ikinada wala red plane meke hybrid ekak oka mama haduwa seed wali ekatara api seed datta da baraddi aapu palayak mama me wala den me male menna me mala den godak kalaada ikinada wala serratis ekak meka thamai palaye metani metani palayak ena metani palayak ena metani meka api kiyana mal danda kiyala මේ මල් කෙමිය මේ මේ මල් දණ්ඩේ මෙතනින් පැල මෙතනින් පැල මෙතනින් පැල මෙතනින් පැල එනවා හැබැයි මෙන්න මේක තියෙනව නේද මේ තමයි සීඩ් ආ මේ ඇටේ ඕ දැන් මේ මේ පැලේ තමයි ප්‍රසිද්ධ ආහා මේකෙන් එන පැලේ තමයි හිටවන්නේ මේ සීඩ් කවුරුත් අත්හදා බලන්නේ නැහැ ස්වභාවිකව පැලවෙන්නේ නැහැ හැබැයි මේ සීඩ් එක අරගෙන අපිට පුළුවන් මේ මල් මුහුණු කරලා වැරයිටිස් අලුත් කරන්න එතකොට මේකෙන් එන පැලේ මද ප්ලාන්ට් එක වෙන්න පුළුවන් මද ප්ලාන්ට් එකට වඩා හයිබ්‍රිඩ් එකක් ලස්සන එකක් වෙන්නත් පුළුවන් එතකොට ඒ එහෙම එකක් තමයි මේ වර්ගය. එතකොට මේ මුහුණු කරලා හදපු එක. මේක ඇවිල්ලා මේ රෙඩ් ෆ්ලේම් එකේ හයිබ්‍රිඩ් එකක්. අර රෙඩ් ෆ්ලේම් ගහට වඩා ලොකුයි ගහ. මේ වෙරයිටිස් වල නම් ගහලා දාලා තියෙනවා මේ ඒකේ දැන් මේ බීජාණු එකතු කරපු එකයි පරාගණය. මේක දාලා තියෙන්නේ මේ ඇවිල්ලා ඒ වෙරයිටිස් කරලා දාලා තියෙන්නේ. මුහුණු එක කොච්චර සාර්ථක වෙනවද කියලා බලන්න. කියන්නේ මේක මේ මේ මොකද දැනට අර අධ්‍යාපනික කටයුත්තක් පැත්තටත් ඔව් අනිවාර්යයෙන් මේ විදිහට තමයි මහත්තයාගේ කෝසස් කොහමද දැන් මේ මේවා දැන් ඊට පරම්පරාවට අරගෙන දැන් මගේ දැනටත් මම මේ සබ්ජෙක්ට් එක පුහුණු පාඨමාලා කරනවා පුහුණු පාඨමාලා කරනවා ඒ කියන්නේ විශේෂයෙන්ම මම කරනවා මේ ඇකොටික් ප්ලාන්ට් වල බේසික් කෝස් එක කරනවා බේසික් පුහුණුවක් ඒ කියන්නේ මූලික පුහුණුව ඊළඟට කරනවා ඇඩ්වාන්ස් කු පුහුණුව වගේ ඒ කියන්නේ වැඩිපුර ඉගෙන ගන්න එකක් කරනවා ඒ කියන්නේ ඒක ටිකක් ඒක කරන්නේ මේ ඒ ඇඩ්වාන්ස් කෝස් එකේ තියෙන්නේ ඇනූබියාස් වර්ග එකෙන් සීඩ් ගන්න කොහොමද එතකොට මේ ගොඩක් දුර්ලභ පැලවැටි වර්ග කොහොමද බ්‍රීඩ් කරන්නේ ටිෂු කල්චර් ක්‍රමය මම උගන්වන්නේ නැහැ ඒක ලංකාවේ ඉතින් තියෙනවනේ ලැබ් වල කරන එක ටිෂු කල්චර් නැතුව වගා කරන ක්‍රමවේදයන් ඇනූබියාස් බ්ලුසි පැලැන්ඩ්‍රා එතකොට ඔය ක්‍රිප්ටෝ වැරයිටිස් කරන එක තමයි සෙකන්ඩ් ක්ලාස් එකේ කරන්නේ ඊළඟට අනිත් එක තමයි තව කෝස් එකක් කරනවා ඇක්වටික් මේ මේ මොකද්ද මේකට කරන්නේ ඇක්වා ස්කේපින් ඇක්වා ස්කේපින් කරනවා ඔව් ඒ ටික තමයි දැන් පුහුණු කරන්නේ දැන් මේ මගේ බේසික් කෝස් දැන් මම තුනක් කරා දැන් බැජස් තුනකට කරා දැන් මම ඊළඟ කෝස් එක කරන්න ඉන්නේ මේ මේ ඇඩ්වාන්ස් එක ඒකෙදි අනිවාර්යයෙන්ම ඇනුබියස් සීඩ් ගන්න හැටි සීඩ් වගා කරන්න හැටි එතකොට පැලවෙන්න යන කාලය ඒ ටික කරනවා ආයි දැන් අලුතෙන්ම පටන් ගන්න කෙනෙකුට බේසික් කෝස් එක පටන් ගන්නව නම් කොහොමද අලුතෙන්ම බේසික් කෝස් එක පටන් ගන්නව නම් ඉල්ලුම් කරලා ඉන්න ඕනේ මොකද දැන් මම බැජස් තුනක් කරලා තියෙනේ ෆස්ට් එක ඒ කියන්නේ පළවෙනි කෝස් එක දැන් ඒ අය ඔක්කොම ඉන්නවා සෙකන්ඩ් ක්ලාස් එකට එන්න දැන් මට තියෙන්නේ ඒ කවුරු හරි ඉල්ලීමක් කරලා අපිට මුදල් බැඳලා තිබුණොත් අපිට අඩුව ගානේ ඒ අපි අවශ්‍ය 10 දෙනෙකුට වඩා වැඩි වෙන්න ඕනේ මොකද අපි ඒ කරන සංඛ්‍යාවට ඒ ප්‍රමාණය එකතු වෙච්ච ගමන් ආපහු ඕනනම් කරන්න පුළුවන් අපිට. කොහොමද ඉල්ලීමක් කරනව නම් කරන්නේ? අපිට පුළුවන් කරන්න එකක් තමයි අපේ නම්බර්ස් එකට කතා කරන්න පුළුවන්. ඇක්වා ප්ලාන් රදාවාන කියලා Facebook page එකක් තියෙනවා. ඒකෙන් අපිට ඒ විස්තර link එක දාන්න. දාන්න. ඒකෙන් ගන්න පුළුවන්. ඒ ක්‍රම දෙකට තමයි. නම්බර් එක කොහොමම කියන්නකෝ? මගේ ටෙලිෆෝන් නම්බර් එක 0777 99 71 291. 99 71 291. ඒකට කතා කරලා ඕඩර් එකක් දාන්න ඕනේ මේ දවස්වල නැත්නම් පළ ඕඩර් එකට තමයි අපි හදන්නේ. එහෙම නැත්නම් මේ Facebook page එකේ ඕඩර් එකක් දැම්මහම අපිට ඒකෙන් විස්තරයක් දෙන්න පුළුවන්. ඔව්. එතන මේවා ඊට පස්සේ මේ විදිහට අරගෙන මේවා මෙතනින් සිද්ධ කරනවා. ඔව් දැන් මෙතන මේක අපි මේ වගා භූමියනේ. මේ වගා භූමියෙන් අරගත්තට පස්සේ දැන් මේක අපි පොට් කරන්න ඕනේ. එක්කෝ බන්ච් කරන්න ඕනේ. මේක බන්ච් කරලා දවස් 10ක් සීසන් කරන්න ඕනේ. මේවල තියෙනවා එක එක කාල. දැන් සමහරලාට අල්තෙනන් තෙරා වගේ එකක්, ලුඩ්ඩිජිය වගේ එකක් නම් ස්ටෙම් ප්ලාන්ට් වර්ග ඔක්කොම දවස් 10ක් විතර සීසන් කරන්න ඕනේ. එතකොට දැන් මේවල තියෙනවා මේ ඉකිනඩෝරස් වැරයිටිස් තියෙනනේ. ඒව ඇවිල්ලා දවස් 3ක් විතර සීසන් කරපුවාම ඇති 3ක් 4ක්. එතකොට වතුරෙන් යට හැදෙන ඔය කැබොම්බා, හයිඩ්‍රිල්ලා,
itu kota valley area bagi eva eva loko kota sih sangkaran de one nih eva waktu ya tamat ini sa godak cara me stem plant warga kila pikan varieties tamai tiga davas dahayak itu ada sih sangkaran de one waktu itu puhunu karan de one mereka koi allah balan de one Mukada urdu bang pahala waka bisa kindam me kaf lagi breed bloodline nya karang ino. Itu kau deh mama develop karagana ina atare me ar mata basuna japan varieties tika karagana yanda. Itu kau deh me mukada deng japane urdu ekasia gana ka pareshane kindamai ada japane varieties tihak ketara lo kawen tepada deni. Tingapet nea kerja. Me api me avila me dakina malu tika avila japanese ma koi. Mereka bilang mereka Jepang nolim mau gina apa ya? Dan mereka gina lalat dengan orang itu hat tunak, orang itu tunak. Itu korat mama, wae ek malu ek gina apa? Hatta dahak dera. Tani malu a. Hatta dahak dera gina lalat ini. Dan sing korak warna kah benas seno. Itu korat mereka lang tani kerana Jepang ini mau ipa dicca ya? Dan mereka lang ke peta uinno. Dan mereka poku ne. Deng buku ne pengen nem di malu, kematika genawut nang balanda bulu, tapi kematika dala balu, meki ne me japanis lagi petau, me golang ke petau, hilang ada, me avil, me avil amang lokal hadaga tu breed dega, me hadaga tu breed asla, mama meka tiaga ne nama meka, me deka ma, meke tine me koi varieties tika, me okkoma local breed habai unata me local walat honda variety inne oh honda quality yagena japan model ekatama innawa mewa kohomath me hama maluwama japan sambhavaya thamai tiyenne namuth oh namuth ara lankawata nokota breeding out yanawane eken breeding eka hari widihata kerenna ne niyama pramitiyata eken kerenna nathi nisa ape lankawaye inna malu ara echchara piliganeemak na ithin api ekat digatama hariyata piliwalatama develop karagena ona nang ekolange bloodline eka hari itu ada agen orang nang usah tatte malu. Widyatma kejadian waktu negara mix. Oh, eh mau unut nih arah Jepang ini hadirnya malu sama tamai mereka. Tapi arah dengan arah Japanese koi local koi kira dengan variety swing swing nama. Khususnya mara pramitiya agen itu Lanka abe bihwe nama ne masya koi. Itu pada pramitiya agen itu nisa egolan ter Lanka abe samaan ne kaaf lagi no. Tuh ada Jepang noling select kerala ini honda malu tiga Japanese koi kira no. Jadi nggak baik apit langka abe tulen una tapi memalu aku develop keragaan yang aku ada, memalu aku hadi me saha colors sula change ke hari itu mak keragaan evis anu apit orla sakas karno ana Japanese local dekila na ikama quality itu malu hadan deh bulu a, dari ekat apit ada widyatma ke denu mau one ekene ayawa hari itu mak hari itu mak jangan ekatu kerala evis hari itu mak breed keragaan yang ando one. Jadi ini dia keragangan yang mana, apitnya Japanese koi, me local ayeng, apitnya develop keragangan pulu a. Jadi apa kita orang me varieties deka me inno, muh, deka me var, oh inno, keragangan. Ayang mungkin ke dekat dekat ramai, biasa deh me filter system ni. Oh. Meka tuh ada kat pelat dengan itu macam. Oh, deh meka mama, oh mama ya filters, apit dekat lah dia no. Jadi apit godak filters warga dekat lah dia no, kruti me ayekane ratingge, na sponge warga. Seramik itu kota karbon, warga dewal bahvita kerela, me hadagan niwa. Itu dem mama meka hadagi ni meka bio filter system meka. Meke api bahvita kerana ikam ada itu motor yang biterai api bahvita kerana kruti mada ikatda. Waktu ramu motor ini naragana deh nawa. Me dalat ini avilla, mitanya kumbuk kare hati ini kumbuk gahak me avilla rampe. Itu kota me ti ini me waktu re hadenya gaswar, waktu re kianne, khususnya me bau bola, elaval
elawal lah ini iuru oleh hadena me saka itu kan me gas wala mi gas wagi ati geno me okoma me watura da mulla dina gas jadi kumbuk gas ta ma kumbuk mi me ma watura iti geno okoma ammonia awososene karakanda puluang gas warga itu kan ammonia awososene itu kan me motoring arandena watura tike me gas waling ammonia awososene karakanda itu kan watura tike apahu filter wela me metening ara yaha line neke ngapu te me pokune yaha kerolta deno yaha kerolta deno itu kan me gas wala api dekot me gas padati e mul padati me ban me mul mul wala tala me mul wala tani kada ma masya me napa drawiye tamai tempat kela tien itu kan api me apa drawiye be nama api kompost te kada bawita karno මේ අපද්‍රව්‍ය ටික ඔක්කොම අපිට ගන්න පුළුවන්. ආ ආ ගන්න පුළුවන් ඒක තමයි මේකට. ඔව් මෙයා. ඔව්. ඔව් මේ අපද්‍රව්‍ය ටික අපි වෙනම ටැංකර් කරලා මේක ඇවිල්ලා කොම්පෝස්ට් එකකට. මේක ඇමෝනියා ගොඩක් තියෙනවා. මේක නයිට්‍රජන් වැඩි. මේක එකිනෙකට බැඳිච්ච පද්ධතියක්. ඔව් බැඳිච්ච පද්ධතියක්. එතකොට අපි මේ ගස් සරහා මේක ෆිල්ටර් කරලා අපහු පිරිසිදු වතුරට ගහරට දෙනවා. එතකොට මේක ඇවිල්ලා ස්වභාවික ක්‍රමවේදයක්. අපේ ගංගා ඇලදොලවල් වල වතුර ෆිල්ටර් වෙන්නේ විශේෂයෙන්ම දියැලි වල වතුර හරි පිරිසිදුයිනේ. ඒ සිස්ටම් එක තමයි මේ මේකට භාවිතා කරලා තියෙන්නේ මම දැන් අර වතුර අපිට උඩට ගන්න ඕනේ හින්දා විතරයි මෝටරේ භාවිතා කරන්නේ මේක මෙතෙන්ට එන්නේ මෙතෙන්ට එන්නේ නැහැ ඔව් මෙතෙන්ට එන්නේ හැබැයි අපි මේක හදලා තියෙන්නේ මේ ටැංකියට ගන්න මේ ටැංකියටම ගන්න පුළුවන් නැත්නම් අපිට මෙන්න මේ ටැංකියට අරගෙන අපි කරා මේ ටැංකියට ගත්තා මෙතනින් ෆිල්ටර් වුණ අර ටැංකියට ගියා මේ ටැංකියට ආවා මේ මෙතන මේ තියෙන දැලෙන් පෙරලා වතුර මේකට එනවා මේකේ ස්ටොක් වෙලා මේ අර අතන අතනින් දියැල්ල වගේ මේකට වැටෙනවා. ආහා. මේ විදිහට තමයි ඔටෝ ගිහිල්ලා අහරෙන් යන්නේ ෆිල්ටර් වෙලා. එතකොට මේ මේ ටැංක් එකේ සම්පූර්ණව මේක ක්ලියර් කරන්න ෆිල්ටර් කරගන්න පුළුවන්. එතකොට සම්පූර්ණම මේකේ ඇමෝනියා සහ මාළුන්ගේ අපද්‍රව්‍ය ඔක්කොම අයින් වෙලා යනවා. මේක අර ස්වභාවික එකක්. දැන් මේක අර කෘතිමව දිනවා. ඒක මුකුත් දාලා. ඔව් දැන් ඔයගලන්ට අර පෙන්වන්නේ ගස්වල මුල්වල බැඳිලා තියෙන අපද්‍රව්‍ය. ඔව්. එතකොට ගහ අරගෙන සස්ත්‍රීක වෙනවා. මේ විදිහට තමයි කරගලා තියෙන්නේ. මේ එහෙනම් බොහොම ස්තුතියි රංජිත් මහත්මයා මේ අපිට වීඩියෝ එකක් කරන්න මේ කරුණ සපයලා දුන්නට. සහ ඉතින් මේ ජාතික සම්පත්නේ මේවට මම නම් කියන්නේ මේ පවතින රජයන්ගෙන් සහ ඉදිරියට යන රජයන්ගෙන් මේවට අනුග්‍රහය දීලා මේවා ජාත්‍යන්තර මට්ටමට අරගෙන යන්න ඕන පුද්ගලයෝ තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලටත් ඕන නම් රංජිත් මහත්මයාව සම්බන්ධ කරගන්න මම දාන්නම් නම්බර් එක කලින් රංජිත් මහත්මයාත් කිව්වනේ. නම්බර් එක දාන්නම් සහ FB page එකේ link එක දාන්නම් පල්ලෙහා. ඉතින් ඒ හරහා සම්බන්ධ කරගෙන ඔයාලට වැඩිදුර දැනුම අවශ්‍ය නම් වැඩිදුර මේ සම්බන්ධව ඉගෙන ගන්න ඕන නම් එහෙම හරි. එහෙම නැත්නම් plans ගන්න ඕන නම් එහෙම හරි රංජිත් මහත්මයාව සම්බන්ධ කරගන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මේ වැඩේට අපිත් එක්ක සම්බන්ධ වුණාට. හරි.